දෙරණ නාලිකාවේ විකාශන වන සිදු ටෙලිනාට්‍ය මේ වෙනකොට කාතරත් අතිශයින්ම ජනප්‍රිය කවුරුත් ආදරෙන් නරඹන ටෙලිනාට්‍යයක්. ඉතින් මේ නාට්‍යයේ සිදුගේ චරිතයට පණ පොවන පුංචිම පුංචි නළුව තමයි නිර්මා කාශ්මිත කියන්නේ. ඉතින් ඔහු ඔහුගේ මේ අලුත්ම අත්දැකීම් පිළිබඳව පුවත්පත් මත සාකච්ඡාවකදී කියලා තිබුණු හරි අපූරු කතාවක් තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. නිත්ම දැන් ජනප්‍රියයි නේද? ඔව්, සිදු නාට්‍ය නිසා හැමෝම මට ගොඩක් ආදරෙයි. මම රඟපාන්න එනකොට මට වයස අවුරුදු 3යි. මුලින්ම රඟපෑව වෙළඳ දැන්වීම් වලට, ඊට පස්සේ හඬ කැවීම්, මියුසික් වීඩියෝ, කෙටි චිත්‍රපට වලට මාව තෝරගත්තා. මගේ පළමුවෙන් ටෙලි නාට්‍ය තමයි සෙල්ෆි කියන්නේ. ඒ අතරතුර තමයි සිදු නාට්‍යයට දායක වෙන්න අවස්ථාව උදා වෙන්නේ. ශානක සිරිවර්ධන අංකල්ට විශේෂයෙන්ම ස්තුති කරනවා. ඔහු තමයි සිදු නාට්‍යයට මාව තෝරගත්තේ. ඒ වගේම තමයි සිදු නාට්‍ය කණ්ඩායම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඒ නාට්‍යයේ නන්දලා මාමලා අයියලා අක්කලා මට ගොඩක් උදව් කරනවා. සිදු චරිතය නිසා මට ගොඩක් දේවල් ලැබුණා. ඒ වගේම තමයි සිදුට එදා තිබුණු ප්‍රතිචාර අඩුවක් නැතිව අදටත් ලැබෙනවා. ඒ වගේම තමයි නිත්ම කියනවාට වඩා ගොඩක් අය මාව අඳුරන්නේ සිදු කියලා කියපුවාම. ඉතින් මේ දවස්වල අලුත් තොරතුරු මොනවද? මගේ ජීවිතේ ගොඩක්ම සතුටු අවුරුද්දක් තමයි මේ අවුරුද්ද. මම මුලින්ම ඉගෙන ගත්ත ජාත්‍යන්තර පාසලක මීට සති දෙකකට කලින් අලුත් ඉස්කෝලෙකට යන්න මට අවස්ථාව ලැබුණා. හරියටම ඔක්තෝබර් 2 වෙනිදා මගේ උපන්දිනේ දවසේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි කලින් ඉගෙන ගත්ත ජාත්‍යන්තර පාසලටත් මම ගොඩක් ආදරෙයි. ඒ පාසලේ ගුරුවරු යාළුවෝ මට ගොඩක් උදව් කළා. අලුත් ඉස්කෝලේ අලුත් යාළුවෝ හොඳයිද? අලුත් ඉස්කෝලේ යාළුවෝ වගේම ගුරුවරුත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මට ගොඩක් උදව් කරනවා. දැන් මම 7 වසරේ තමයි ඉගෙන ගන්නේ. දිගටම රඟපාන්න ආසයි. ඒත් ඉගෙනගෙන විද්‍යාඥයෙක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව. අම්මයි තාත්තයි නිතරම කියන්නේ මොන රැකියාව කරත් රටට වැඩදායි මනුස්සයෙක් වෙන්න කියලා. ඉස්සරහට නිත්මගේ අලුත් නිර්මාණ ඔබේ ප්‍රේක්ෂකයන් දකින්න ලැබෙයිද? සිදු ටෙලිනාට්‍ය පටන් ගත්ත මුල් දවස්වල ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒත් බාරගත්තේ නම් නැහැ. ප්‍රධාන තැන දීලා තියෙන්නේ අධ්‍යාපනයට තමයි. ඒ නිසා නිර්මාණවලට ආරාධනා ලැබුණට අම්මයි තාත්තයි ඒවා බාරගත්තේ නැහැ. අම්මයි තාත්තයි කියන්නේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න කියලා. ඒ වගේම තමයි ඉස්සරහට අලුත් චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා ස්පර්ශ කියලා. ඒකේ මාධවී නැන්ද තමයි මගේ අම්මට රඟපාන්නේ. ස්පර්ශ චිත්‍රපටයට මාව ගන්නේ විශ්වලංක මාමා. ඒ වගේම තමයි දිනුක ප්‍රසාද් මාමාවත් මම ආදරෙන් මතක් කරනවා. ඔහු තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඒ චිත්‍රපටයේ ප්‍රවීණ කලාකරුවන් රැසක් එක්ක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක ලොකු අවස්ථාවක්. ස්පර්ශ කියන්නේ මගේ දෙවෙනි ෆිල්ම් එක. ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ළඟදිම චිත්‍රපටයේ තිරගත වෙනකම්. මේ දවස්වල නම් මම රඟපාන සිදු නාට්‍ය විතරයි. නිත්මගේ පවුල විස්තර මොනවද? මගේ තාත්තා විදේශ රටක රැකියාවක් කරනවා. මුල් දවස්වල මාව ෂූටින් එක්කරගෙන ගියේ තාත්තා. දැන් නම් හැම දෙයකටම පස්සේ නින්නේ අම්මා තමයි. මට තව නංගි කෙනෙක් ඉන්නවා. අපේ අම්ම නංගිත් එක්ක මං වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා කියලයි ඔහු අවසානයේ පවසලා තිබුණේ.
මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.